සෝතාපන්න වීම ගෘහ ජීවිතයට බාධාවක් නෑ මං කියන්නේ සෝතාපන්න වුණොත් සිංහල ජාතියට නම් හොඳයි කියලා මට හිතෙනවා අනිත් ජාතියින්ට කෙසේ වෙතත් සිංහල ජාතියට හොඳයි මොකද හේතුව සෝතාපන්න නවිච්ච සිංහල අම්මලට අද ඉන්නේ දරුවෝ දෙන්නයි සෝතාපන්න වෙච්ච විසාකාවට දරුවෝ 20යි බලාගෙන යනකොට සෝතාපන්න වෙන එක හොඳයි අඩුම දරුවෝ 3 දෙනෙක්වත් අදයි තව තව මේ සසරේ සරණ සත්වේකුට මේ මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේ තියෙන කාලේ මේ ලෝකෙට එන්න අවස්ථාවක් සලස්සයි මේ සද්ධර්ම ප්‍රතිලාභය ලබා ගන්න උදව් කරයි සෝතාපන්න වෙච්ච එක නෑයි එයාට මමත්වේ නෑ එයාට එක්කෙනෙක් හදාගෙන මගේ 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 කියලා ඒක මතම ගැට ගැහිලා පැටලිලා ඒක මතම තමන්ගේ සිහිය විකෘති කරගන්න ඕන කමක් නෑ එයාට තියෙනවා අරමුණෝ මේ ශාසනයේ ප්‍රතිලාභය තව පිරිසකට දෙන්නම ඕනෑ කියන එක. ඒ නිසා සිංහල අම්මලා සෝතාපන්න වෙනවා නම් මම කැමතියි. බන්දුල මල්ලිකාව මාර්ගඵල ලාභිනිය දරුවෝ 32යි. 16 වතාවක් ට්වින්ස්ලා. 16 වතාවක් එතුමියට නියුන්නු හම්බුණා. නේ? ඒ නිසා ගෘහ ජීවිත අසාර්ථක වෙලා නැහැ මාර්ගඵල ලාභින්. ඒක මිත්‍යා දෘෂ්ටියක්. ඔබ හරියට ධර්මයේ කියවන්න. ඒ බෞද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ චරිත කියවන්න. නේ? එතකොට අපේ ජීවිත අවුල් වෙන්න ප්‍රධාන හේතුව වෙලා තියෙන මොකක්වත් නෙවෙයි ඇත්තටම. අපි ධර්මය අවබෝධ කරගත්තේ නැති එක. ධර්මය අවබෝධ කරගෙන හිටපු අනුරාධපුර යුගය අපේ ශිෂ්ටාචාරයේ ශ්‍රේෂ්ඨම යුගය. ඒ යුගයේ තිබිච්ච ආර්ථික සහ භෞතික සංවර්ධනයට අද තාම අපිට ලඟ වෙන්න තියා හිතන්නවත් බෑ. නේ? ධර්මයක් නැති හින්දා අපේ ජීවිතෙ එන්න එන්න පිරිහෙමින් තියනවා නේ එන්න එන්න පිරිහෙමින් තියනවා ධර්මයක් අවබෝධ කරගෙන ස්ථිර සම්මා දිට්ඨියක පිහිටපු එක්කෙනෙක් නම් ගෘහ ජීවිතෙ ඉන්නේ ඒ මිනිස්සු අකුසල් කරන්නේ නැහැ නේ සෝතාපන්න වෙච්ච කෙනෙක් gedara ඉන්නකොට ලේසිනේ ඒ ඇත්ත වද දෙන්නේ නැහැ නේ කරදර කරන්නේ නැන් සීලයක් රකින්නවානේ සෝතාපන්න වෙච්ච දරුවෙක් ඉන්නව නම් සැමියෙක් ඉන්නව නම් බිරිඳක් ඉන්නව නම් කොච්චර ආත්ම විශ්වාසයක් එනවද මේ අනන්තීය පාප කර්ම කරන්නේ නැණි කියලා. එහිඳ සෝතාපන්න වෙච්ච අය තමයි ගෙවල් වල ඉන්න ඕනේ. සෝතාපන්න වල බව ගෘහ ජීවිතේ ඉඳන් කොහොම හරි සාක්ෂාත් කරන්න ඕනේ. ඒ අරමුණේ යන්න. ඒ අංග ටික ප්‍රගුණ කර කර යන්න. හැබැයි මම දැන් සෝතාපන්නයි කියලා රැවටිලා විකාරණම් කරන්න එපා. නේද? ඔබ සෝතාපන්නද නැද්ද කියලා පරීක්ෂාවට ලක් කර ගැනීමට ඔබට ගොඩක් අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා. අභියෝගවලට මුහුණ දෙද්දි තමයි ඔබට හිතා ගන්න පුළුවන් මම සෝතාපන්නද නැද්ද කියලා. ඔබ පන්සලකට වෙලා ඉන්න වෙලාවේ සෝතාපන්නද නැද්ද කියලා හොයා ගන්න බෑ. දැන් මේ වෙලාවේ කොච්චර හොඳට බැලුවම දැන් ඔක්කොම සෝතාපන්නයි වගේ. මුණු ටික නම්බර් එකයි. හැබැයි සෝතාපන්නද නැද්ද කියලා බලා ගන්න නම් සීට්ටු සල්ලි සති දෙකක් පහු වෙන්න ඕනේ. එතකොට බලාගත හැකි තේරුණා නේද මං මේ ගමෙන්ම කියන්නේ මං දන්නවනේ ගමේ තරම ඒ නිසා ගමෙන්ම ඔබට උදාහරණ කිව්වම ඔබට තේරෙනවා ඒක බලා ගන්න පුළුවන් බය වෙන්න එපා මතක තියාගන්න සෝතාපන්න වීම ජීවිතේට ජීවිත පැවැත්මට කිසිම වදයක් නෙමෙයි කරදරයක් නෙමෙයි ගෘහ ජීවිතය අඩාල වෙන්න හේතුවක් නෙමෙයි ළමයි ලපටි හදන එකට බාධාවක් නෙමෙයි කිසිසේත්ම බාධාවක් නෙමෙයි सिंगल व्यापारी බෙවන් තමයි හරිය ඩීල් එක තමයි අපි ජපානේ දැකලා තියෙනවා ජපානේ බිස්නස් එක වෙනම කතා කරනවා පස්සේ සෙලිබ්‍රේට් කරන්න ඕන බිස්නස් එක කතා කරන වෙලාවයි බොන්නේ අපේ කට්ටිය බිස්නස් එක කතා කරන පටන් ගන්නෙම බීලා එතනම මෙලෝසියක් නැතුව ඉතින් සාර්ථක වෙයිද ඉතින් දියුණු වෙයිද හොඳට තේරුම් ගන්න මේවා අරක්කු වලින් බියර් වලින් විසඳන්න පුළුවන් ප්‍රශ්න නෙමෙයි හොඳට තේරුම් ගන්න ඕනේ